ඔන්න දැන් පායන කාලෙත් අඩුවේගෙන ගිහිල්ලා හැම් පැත්තකටම වගේ වහිනවනේ. ඒත් ඉතින් කවුද අකමැති අයිස්ක්‍රීම් කන්න? ඉතින් මේ දවස්වල අඹ වාරෙත් ඇවිල්ලා තියෙන හන්දා මට හිතුණා ඔයාට රසම රස අඹ පොප්සිකල් රෙසිපි එකක් කියලා දෙන්න ඕන කියලා. ඉතින් මං ඔයාට කියලා දෙන්නම් කොහොමද මේක හරිම ලේසියෙන් හදාගන්න කියලා. අපි එහෙනම් බලමු කොහොමද මේක හදාගන්න කියලා. ඉතින් මං කිව්වා වගේම අපි මේක හදාගන්න පාවිච්චි කරන්නේ අඹනේ. ඉතින් හොඳට ඉඳුණු අඹ ජාතියක් ඔයාමයකට ගන්න ඕන. ඒ වගේම තමයි ඇඹුල් ගතිය අඩු අඹ වර්ගයක් පාවිච්චි කරොත් මේක ඔයාට හුඟක් රසට හදාගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම මං කරන්නේ මේ අඹ ටික මේ වගේ කපා ගන්නවා. අඹ මේ වගේ කපාගෙන ඔයාමයක මේ වගේ අඹ ටික අරගන්න ඕන. මෙන්න මේ විදියට හැන්දක් වගේ අරගෙන මේ විදියට ගලවලා ගන්න පුළුවන් අපිට මේක. ඉතින් මම මේ වගේ අඹ මේ කෝපේ පිරෙන්නම හදා ගන්නවා. හොඳට ඉඳුණු අඹ වර්ගයක් පාවිච්චි කරන හොඳ රසයක් තියෙන අඹ වර්ගයක්. ඊට පස්සේ මෙන්න මේ වගේ අඹ කෝපයක් මම මෙතන කපලා හදාගත්තා. ඊළඟට මම මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එකක් ගන්නවා. ඊළඟට මේ අඹ ටික මේ භාජනයට මම දාගන්නවා. ඊළඟට අපිට මේකට අවශ්‍ය වෙනවා පොල් කිරි. හොඳ උකු පොල් කිරි තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. අඹ ගතිපු භාජනයෙම කෝප්පයක් තමයි මම මෙතන පොල් කිරිත් අරගෙන තියෙන්නේ. ඉතින් ඊළඟට මේ අඹ අයිස්ක්‍රීම් එකට මම දාන රසවත්ම දේ තමයි ටින් කිරි. ඉතින් ටින් කිරි කිව්වට මම නම් මේක හදාගත්තේ ගෙදරදීම කිරි පිටි වලින් තමයි මම මේක හදාගත්තේ. ඉතින් ඔයාට ඒ රෙසිපි ඕන නම් අනිවාර්යයෙන්ම කියන්න මම ඔයාට කියලා දෙන්නම්. ඉතින් මේ වගේ ටින් කිරියකුත් මේකට දාගන්න. ටින් කිරි නම් මම මේ කෝප්පෙන් තුනෙන් එකක් වගේ තමයි එකතු කරගන්නේ. ඉතින් ටින් කිරි දැමම හුඟක් රසයි. ඔයාට කැමති නම් මේකට සීනි උනත් දාගන්න පුළුවන්. ඒ උනත් ටින් කිරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. කැලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මිශ්‍රණය. ඊළඟට මම මේකට දාගන්නවා කහපාට කලරින් එකේ බිඳු දෙක තුනක්. ඉතින් ඒක ඔප්ෂනල්. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. මම මේකට හොඳ පාටක් එන්න තමයි කලරින් එකෙන් චුට්ටක් එකතු කරගන්නේ. ඊළඟට ඒ ටිකක් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඔයාට මේකට වැයින්ලා ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට දාගන්නවා කලින් මම අඹ වලින් චුට්ටක් මෙන්න මේ වගේ පොඩ්ඩක් ඉතුරු කරගත්ත මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපලා. ඉතින් ඒ ටිකත් මම මේකට දාගන්නවා. ඔයාට කැමති නම් මේක ඒ විදිහ රස කරගන්න පුළුවන්. ඔයාට කැමති දෙයක් එකතු කරගෙන ඊළඟට මේ ටිකත් දාලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට තියෙන ඉතින් කෝප්ප වලට දාගන්න මම මෙන්න මේ වගේ කෝප්ප තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ කෝප්පයක් කඩේ වෙන රුපියල් 5ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම මේ වගේ කෝප්ප 5ක් මෙතන අරගෙන තියෙනවා. ඉතින් ඔයාට මේ වගේ කෝප්ප නැත්තම් ප්ලාස්ටික් කෝප්පයක් උනත් දාලා හදාගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ වගේ මිශ්‍රණයම සමානව මේ වගේ කෝප්ප වලට දාගන්නවා. ඊළඟට මම මේ වගේ පොප්සිකල් ස්ටික් එක දාගන්න තමයි මේ වගේ කොළයක් තියාගන්නේ. එතකොට මේක වැටින්නේ නැතුව තියාගන්න පුළුවන්. මේ වගේ චූටියට මැදින් කපලා මේ විදිහට පොප්සිකල් ස්ටික් එක දාගන්න තමයි තියෙන්නේ. ඊළඟට තියෙන ඉතින් මේක ෆ්‍රිජ් එකේ දාලා හොඳට සෙට් කරගන්න. ඉතින් මම මේක කලින් දවසේ හවස තමයි හදාගත්තේ. ඊළඟට ඊළඟ දවස් තමයි මම මේක ඔයාලට පෙන්නන්නේ මේ වගේ. ඉතින් මේක දැන් මේ වෙලාවේ හොඳට සෙට් වෙලා තියෙන්නේ. රෑක්ම ෆ්‍රිජ් එකේ තිබිච්ච හන්ද හොඳට සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ක්වොලිටි කයින් කරලා මේ වගේ ඉතින් හරි ලේසියෙන් මේක ගලව ගන්න පුළුවන්. අමාරුත් නැහැ මේ වගේ භාජනයකට දාගත්තට පස්සේ. ඉතින් ඔයාලට ප්ලාස්ටික් කෝප්පයකට උනත් දාලා මේක හදාගන්න පුළුවන්. හරි ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් මේ අඹ පොප්සිකල් රෙසිපි එක හරි ලේසි ඔයාට හදාගන්න. ඉතින් ඔන්න ඔයා ට්‍රයි කරලා බලන්න. ඒ වගේම තමයි මේක හරිම රසයි. ඉතින් කලින් කිව්වා වගේම ඔයා ටින් කිරි රෙසිපි එක ඕන නම් අනිවාර්යයෙන්ම කියන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එකට දෙන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. එතකන් ඔයාට සුබ දවසක්.